අයුබෝවන්, අපේ අම්මා YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. අපේ අම්මා channel එකේ අලුත්ම වටිනා video නරඹන්න subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. හුඟක් අයට සමහර අපි උයන පිහින දේවල් බිරිවින් නැතුව තඹ ගන්න කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ අතරේ මඤ්ඤොක්කත් විශේෂයි. ඉතින් මේ ගමේ කෑම වෙනකොට අත්දැකීමෙන් ලැබපු පුංචි පුංචි ටෙක්නික්ස් තියෙනවා. ඒ කියන්නේ පුංචි පුංචි තාක්ෂණික ක්‍රමවේද. ඒවත් මම ඔයාලට අද කියලා දෙනවා. ඔයාලා දැකලා ඇති නේද? සමහර කඩවල් වල උදේ කෑමට මේ වගේ පිඟන් වල දාලා මඤ්ඤොක්ක තියලා තියෙනවා. මඤ්ඤොක්ක කියන්නේ දවසේ ඕනෑම වෙලාවක අපි කන්නාස කෑමක් නේද? මඤ්ඤොක්කලේ මේ විදිහට මම වතුර ටාලල කපනවා. එතකොට මට දෙල්ල ගහගන්න ලේසි. මීට කලින් මඤ්ඤොක්ක උයපු වීඩියෝ එකේදීත් මම ඔයාලට පොත්ත ගැලවෙන්නේ හොඳට තැම්බෙනේම කියලා කියලා දුන්න මතක ඇතිනේ. හැබැයි තව දෙයක් කියන්න තියෙනවා. දැන් කාලේ මඤ්ඤොක්ක වගා කරන අය මඤ්ඤොක්ක ගලවනකොට කැඩෙන්නේ නැතුව ලේසියෙන් ගලවන්න කියලා පසට යම්කිසි රසායනික ද්‍රව්‍යයක් එකතු කරනවා කියලා අහන්න ලැබිලා තියෙනවා. ඒ නිසා අපි මේවා හොඳට හොදලා කහ වතුරෙන් තඹන්න ඕනේ. ඒ වගේම මඤ්ඤොක්කලේ නිල් පාට වෙලා තියෙනවා නම් ඒව කෑමට සුදුසු නැහැ. නිල් පාට වෙලා තියෙනවා කියන්නේ සයනයිඩ් කියන විෂ රසායනේ මතු වෙලා තියෙනවා කියන එකයි. දැන් බලන්න මම මඤ්ඤොක්ක ටික කපපු හැටි. මේ විදියට ලොකු කෑලි කැපුවම බෙරි වෙන්නේ නැතුව ලස්සනට තඹ ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවනේ මං කපපු ප්‍රමාණයන්. ගොඩාක් ලොකු නම් දෙකට කපන්න. මීට වඩා පොඩි කරන්න එපා. මං කිව්වනේ මං පොළොන්නරුවේ උගන්නුවා කියලා. ඒ කාලේ මං ගොඩක් මඤ්ඤොක්ක වවලා තිබුණා. මේ විදියට ලොකුවට මඤ්ඤොක්ක තම්බන්න පුරුදු වුණේ පොළොන්නරුවේදී. දැන් ඊළඟට වතුරේ කලිපේ තියලා වතුරේක නටනකන් ඉන්න ඕනේ. මඤ්ඤොක්ක ටික දාන්න ඕනේ වතුර ටික නටන කොටයි. ඇල් වතුරත් එක්ක මඤ්ඤොක්ක එක ලිපේ තියලා තැම්බුවොත් එහෙම මඤ්ඤොක්ක එක තැම්බිලා ඉවරුණාට පස්සේ ඇලෙනවා. දැන් දැනගත්ත නේද සමහර අයට තියෙන ප්‍රශ්නේ? මඤ්ඤොක්ක තැම්බුවාම වතුර ඇලෙන ගතියයි දෙකම තියෙන්නේ ඇයි කියලා. පුංචි පුංචි දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඊළඟට මං කහතේ හැඳි භාගයක් දානවා. කහවලින් විෂ නැසෙනවා. උයන කවුරු කවුරුත් මඤ්ඤොක්ක වලට කහ දාලා තම්බන එකේ තේරුම දැනගෙන ඉන්නවා නම් හොඳයි. මඤ්ඤොක්ක තම්බනකොට වහන්න ඕනේද? නැහැ නැහැ, වහන්නේ නැහැ. ඇරලා තැම්බුවාම මඤ්ඤොක්ක වල තියෙන විෂ සහිත හයිඩ්‍රොසයනික් කියන ඇසිඩ් එක වාෂ්ප වෙලා යනවා. මඤ්ඤොක්ක කෑලට මේ වගේ තට්ටු කරනකොට හැන්දට තදට අහුවෙනවා නම් තැම්බිලා නැහැ. මඤ්ඤොක්ක එක නටන වතුරට දාලා මේ වෙනකොට විනාඩි 7යි. දැන් තව විනාඩි 6කට පස්සේ මම මේ පෙන්නන්නේ මේ බලන්න පැලීගෙන එන හැටි. දැන් සුවඳක් දෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි ලුණු දාන්න ඕනේ. දැන් මම මඤ්ඤොක්ක එකට ලුණු කැට තේ හැඳක් එකතු කරගන්නවා. ලුණු කැට ටික දාලා තප්පර 30කින් මම මඤ්ඤොක්ක ටික බා ගන්නවා. මේ බලන්න හොඳට තැඹිලා තියෙන හැටි. දැන් ඉතින් බෙරිවින්න කලින් බා ගන්න ඕනේ. මේ වෙලාවේ නම් හරිම සුවඳයි. දැන් ඉතින් මම මඤ්ඤොක්ක එකේ වතුර ටික පෙරලා අරගන්නවා. අඩේ වතුර චුට්ටක් හරි තියෙනවා නම් ඒ ටිකත් පෙරෙන්න තියෙනවා. හුඟක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මඤ්ඤොක්ක තැම්බුවාම මඤ්ඤොක්කාලවල වතුරයි ඇලෙන ගතියයි දෙකම තියෙනවා. මුලින්ම මඤ්ඤොක්ක ටික නටන වතුරයකට දැම්මොත් මේ විදියට ඇලෙන්නේ නැතුව ලස්සනට මඤ්ඤොක්ක ටික තඹ ගන්න පුළුවන්. අපි තඹපු මඤ්ඤොක්ක ටික ලස්සනට තියෙනව නේද? ඔන්න බලන්න මම පොඩි කරලා පෙන්නන්නම්. පේනවද පිටි වගේ තියෙන හැටි? මඤ්ඤොක්ක තඹන ශාස්ත්‍රයේ අද ඉගෙන ගත්ත නේද? මේක ඉතා වැදගත් දෙයක්. මඤ්ඤොක්ක කන දවසට ඉඟුරු දාලා කිසි දෙයක් කන්න බොන්න යන්න එපා. විස වෙනවා. ඉගෙන ගන්න පුංචි පුංචි දේවල් ගොඩක් තිබුණා නේද? ඉතින් ඔයාලත් මේ විදියට මඤ්ඤොක්ක තඹලා රස බලන්නකෝ. මේ තොරතුරු ඉන්ටර්නෙට් ඇති යාළුවන්ටත් කියලා දෙන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.